අද මැයි මාසයේ 12 වෙනිදා අද 12 වෙනිදා විශේෂ දවසක් ඒකට හේතුව ජගත් හෙද දින යාදයි අප දැන් එතනට ඔබත් සමගින් ගමන් ගන්නටයි සූදානම් වෙන්නේ අද ලංකාදීපයට වාර්තා කරනවා ජගත් හෙද දිනය ආදයි පදපේලි දෙකක් දානවා ඒකට වෙහෙසෙන නිදි නොලැබ සුව සලසනු පිණිස හෙද විරු දිනේ ඔබ ගුණ පවසනු කෙලස හෙද දිනේ සමරන අද දවසේ හෙද විරු දිනයක් බවට පත් වෙලා තිබෙනවා කොවිඩ් 19 වසංගතයත් එක්ක ආසාදිතයන්ගේ ගනුදෙනුවේදී පෙරමුණේම ඉන්නේ අවදානම දරාගෙනම ඉන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලෙම ඒ අතරේ හෙද නිලධාරීන් පිළිබඳව අද අපි කතා කරමු හෙද හෙදියන්ගේ දවස ආද නිසා ඒ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ ගෙනෙන සටහනයි මේ මානව දයාවෙන් පිරිපුන් අපේ රටේ හෙදෙහෙදියන්ගේ අපරිමිත කැපවීම අනාදිමත් කාලයක ඉඳන්ම ප්‍රකට කළ කරුණක්. ගිලන්ව තමන් අභියසට පැමිණෙන අසරණ රෝගීන් සුවපත් මිනිසුන් කරලීමේ මහඟු ප්‍රයත්නේ ආදරණීයම කොටස්කරුවන් වන්නේද මේ ආදරණීය හෙද වෘත්ති කියනුයි. නයිටින්ගේල් ප්‍රතිපත්තිය සුරකිමින් අසරණ රෝගීන් වෙනුවෙන් එදා සිටම සියලු යුතුයකම් නොපිරිහෙලා ඉටු කරන හෙද හෙදියන් අද කොරෝනා වසංගතයේ හමුවේදීත් සිදු කරන මෙහෙය සුළුපටු නැහැ. ගිලන්වූ රෝගියෙක් රෝහලට ඇතුළත් කළ මොහොතේ පටන් ඒ අය ඉටු කරන මෙහෙය මනින්නට හැකි මිනුම් දණ්ඩක් මේ ලෝකේ තවත් නැහැ. මාරාන්තික කොරෝනා වසංගතයත් සමග ලොව අති දියුණු රටවල හෙදියන් පවා මානසික ආතතියෙන් සියදිවි තොර කරගන්නා විට අපගේ දේශයේ සාඩම්බර හෙද පරපුර තමනට හැකි පමණින් දිවා රැ නොබලා සිය අති විශිෂ්ට වූ මෙහෙය ඉටු කරමින් සිටිනවා. ඇසට නොපෙනෙන වසංගතයක් අභිමුව මේ මිහිතලයේ සෑම රාජ්‍යයක්ම හුදකලා සටනක නිරත වන මෙවන් මොහොතක අපේ රටේ සාඩම්බර හෙද පරපුර වැටුපොහෝ අයිතිවාසිකම් ඉක්මවා ගිය ධෛර්ය සම්පන්න වූ වෘත්තීයමය ජීවිතය තුළ විඳින දුක වේදනාවන් සියල්ල සුවපත් වන රෝගීන් හමුවේ අපමණ වූ සන්තෘෂ්ටියකින් විඳගනු ලබනවා. මෙවන් වූ වසංගත අවස්ථාවකදී ජාත්‍යන්තර හෙද දිනය අද සමරන මොහොතක අපේ රටේ විශිෂ්ට හෙද පරපුර සේම කොරෝනා පරදවන්නට දිවා රැ අපමණ වෙහෙසෙන වෛද්‍යවරු නැතුළු සමස්ත සෞඛ්‍ය සේවයව අප සිහි කරන්නේ හදවතේ ගැඹුරුම තැනකින් ජනිත වන අප්‍රමාණ වූ හෘදයාංගම වූ කෘතවේදීත්වයකින් බව අප මෙලෙස සටහන් තබමු. හෙද නිලධාරීනි හෙද හෙදියනි අප්‍රමාණ වූ කෘතවේදීත්වයේ පිරිනමන්නට මේක අවස්ථාවක් කරගන්නවා. ආද ඔබේ දවස ඔබ කරන කාර්යභාරය අගය කරන්නට ස්වර්ණවාහිනී පත්තරේ මෙරෙස පෙරගමන් යන බව මතක් කරන අතරේ මේ හෙද දිනය වෙනුවෙන් සැකසුණු අපූර්ව ගීතයක් තියෙනවා. Thank you.
It is.